වුඩුමන්්‍රව තුමනින් විශේෂයෙන් පලස්ථීනයත්වගේම ගාසාතීරයේත් ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව අපි මීට මාස කිහිපකට කලින් මේ පාර්ලිමේන්තුවේ කතා කළ විවාද කලා එවගේ මේ විවාදයත් ඉතාම් වැදගත් විවාද. දැන් ඊස්ට්‍රායිලට පක්ෂපාතිීව කතා කරණය ගොඩනගෙන තර්කයක් තමයි ඉස්රාලයට අයිතියක් තියෙනවා උන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුන හම ඒ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට. නමුත් අපි බලන්න ඕනේ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම ගාසාතීරයේ රෝහල් වලට බෝම්බ දැමීමට තරන් අයිතියක් ඔවුන්්ඩ තියෙනවාද. ඒමනත්ෑ ත්‍රස්ත ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වඩ ගාසාතීරයේ සිවිල් වැසියන් අමුවම්ය මරාදාන්න අයිතියක් තියෙනවාද ඒ හෝ පෙරේදා පල්ලියකට ප්‍රහාර එල්ල කල්ලා ඒටපු අවතැ වූ ජනතාව විශාල වසයෙන් ගාහතනය වෙලා තිබෙනවා. එනිස මෙතන ප්‍රශ්නිතියන්නේ ප්‍රතිචාර දැක්කීම නෙවේඒ ප්‍රතිචාර දැක්කීමේ සීමාව සමස්ත ජා්‍යන්තර මානුසීය නීතිය සම්පූර්ණයෙන් උල්ලංගනය කරමින් දක්වන ප්‍රතිචාරය පිළිබඳව. එතකට මේඒ පිටි පස්ස ඉන්න කව්ද අපි කවුරුද්දන්නවා එක්සත් නපදයටට ලෝක තවත් යුද්ධයක්ක වශ වෙලා තිබෙනවා. යුක්්‍රේන යුද්ධයට අමතරව එක්සත් ජනපදයටට ඕන කරන මැදපදික කලාපය අස්ථාවරන එමනැත්තම් ඉරානයේ දක්වා යළි එන්න ඕන්නම් යුද්ධෙකට එන්න ඕන්නන් ඒ ඔවුන් මූන දීලතියන ප්‍රශ්නෙත් එක් එක පැත්තිින් එක්සත් ජනපද දේශපාලනය අනිපැත්තිෙන් ඔුන් මූුණ දීලතියන ආර්ථික යෝග මේ ඔස්සේ ලෝකයේ යුද්ධ. වර්ධනය කිරීමේ වූමනාවක් එක්සත් ජනපදීන්න. ඒක වූමනාවක් විදියට තමාද මේ මැද පෙරදිී කලාප ඇතුළේ මේ සිද්ධිය සිද්ධවෙන්නේ. නමුත් මෙතෙක්කල් ඉතාම සාධහරණයි කියලා බෝඩ්ගාගෙන හිටපු. මෙතෙක් හැම කණ්ඩායමකම අයිතින් රකිනවා කියලා බෝඩ්ගා ගෙන හිටපු. එක්සත් ජාතින්ගේ මානව හිමිකන් කවුන්සිලය අපි දැම් ප්‍රශ්න කරන්න ලැස්ති. එක්සත් ජාතින්ගේ මානවහිමිකා කවුන්සිල ඒමනත්න එක්සත් ජාතින්ගේ සංවිධානය වඩ පුළුවන් ජාත්‍යන්තර මානවහිමිකා ආයතන වඩ පුළුවන් මේව නිකම් මනිකම් බෝඩ්ලෑඇලි බවට පත්තුවෙලයිඉවරා එක්සත් ජනපදස්සර. අපි දන්නවා අපේ රටත් තවුදුු තියක යුද්ධයක් තිබුණා ඒ යුද්ධය ඇතුළේ උතුරු කරයට අවශ්‍ය පහසුකන් සියල්ල ලබාදුන්. අවෂද ලබාදුන්න ඊට පස්සේ ආහාර ඉන්දන මෙ මේ අවශ්‍ය පහසුකන් ලබාදමින් ප්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක යුද්ධ කළ. එහෙම කරපු අපේ ආරක්ෂිකාමුදාවන්ට අද මානවයිමිකාන් කවුසිලේ තියෙනවා ජාත්‍යන්තර යුදාපරාධ චෝදනා එල්ල කරමින් පරීක්ෂණ පවත්වනවා. හැබයි එක්සත් ජනපදය මේකේ ලැජ්ජාවට කරුණ තමයි එහෙම කරපු අපේ ආරක්ෂිකාමුදාවට එක්සත් ජනපදය යුදාපරාධ චෝදනාඇ එල්ල කරද්දී. අද ගාසාතීරයේ අමුවමුවේ මිනිස්සු මරාදාන්න ඒස්්‍රයිල සා එක්සත් ජනපදය. ඒ ස්වාල හමුදාව කරන දේවල් සියල්ල සාධාරණි කරණය කරන්නේ එක්සත් ජනපාදය. එ නිසා මෙතන තියෙන බරපතලම ප්‍රශ්නය තමයි ත්‍රස්ත කණ්ඩාමක් එක්ක කරන සටන වෙන එක. හැබැයි සිවිල් ජනතාව නිරායිද ජනතාව දරුවන් කාන්තාවන් අමුුවමුවේ මරාදමීම. අප සම්පූර්ණයම පතික්ෂේප කරනු අයි වගේම ෙවා දකින්නවා.ඒ වගේම මේක ඉතිහාසේ දැන් සහරු මේ ප්‍රශ්නික කතා ගද තිහාසය විතරයි කතාගන්න. න ඉතිහාස අතර මේ ප්‍රශ්නිට හැබ ඉතිහාසය ප්‍රමණක් නෙවෙයි. මේ මෑත ඉතිහාසත් මේ යුද්ධයට කලිනුත්. මේ සටන ආරම්භන්න කලිනුත් හමාස්ථගේ ප්‍රහාරයේ ආරම්භවන කලිනුත්. අවස්ථා ගණනාවකදී ස්්‍රාලය විසින් ගාසසාතීරයට ස ටිහිරවරලට ප්‍රහරල්ල කළ. ඒ තරක් නෙයි ඔවන්ට තියෙන මාරනව අයිතියේ නුල්ලඟනය කළා ජලය ආහාරඒ සැපයුම් මාර්ග ගවහිර කළා. එපමනකුත් නෙවෙයි එතනින් හාටගල්ල ගාසාතිරයේ සහ බටහිරවුරේ විශාල වශයෙන් ඔවුන් ළමයින් සහ කාන්තාවන් ගාතනය කළා. ො ළමයි සහ කාන්තාවන් ගාතනය කිරීමේ ඕූමනාවති නයැයි. ඒ වර්ගය විනාශ කල්ලදාන් වාර්ගික සුද්ධයක් කරන්න. එනිසා මේක සැලසුන් සහගතව එක්දාාශ්‍රමසිය හතලිස් කනංවලක පටන්ගත්තට හැට හතැන් පස්සෙ දිගින් දිගටම ඉතාම සැලසුන් සහගතවතමයි මේ ඊස්ශ්‍රායිලය පලස්ථීන ජනතාව විනාශ කරමි නිදිරියට එන්නේ. අපිත් යුද්ධකට හුණ දුන්නා. දැන් ඒකාලේ බැරිවෙලාවත් මේරට ඊීම හැදිල තිබඩං. අද ගාසාතීරයයේ බවට පත්වෙන්නේ දකුණු පලාත මොකද උඩේ ගාගන ගහග නැවිල් ලද ලෝක එහැපැත් තෂ්කාල කතාකාදදි ලංකාවවෙ දකුණු පලාාත ගැන කතා කරන්න සිද්දේනවා. ඒනිසා අපි විශ්වාස කළ යුද්ධකින් ස්තිවසාර විසඳුමක් කම්බෙනවා කියලා. හැබැයි ජාත්‍යන්තල සංවිධාන වලට දැන් අවස්ථාවත්තිවා තමන් බෝඩ් ලෑලීන විතරක් නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්න්න. ශේෂයෙන් එක්ජජාතිගේ සංවිධානයට එක්සජාතින්ගේ මාන හිමිකාන් කෞවසිලේට එවගේම ජාත්‍යන්තර මානහිම්කං ආයතනොලට කාන්තාවන් පිළිබඳව අයිතින් කතාර ජාත්‍යන්තර සංවිධානලට, ලංකා වෙඇතුළ ඉන්න දේශයේ සංවිධානොලට ළමයින්ගේ අයිතිීන්ගල කතා කරන ජාත්‍යන්තර සංවිධානලට, ලංකාවඇතුළු ඉන්න සංවිධාන වලට ඇයි මේක ඇස්වහගෙනඉන්නේෙ. ඔවුන්ට ඒනිසා අයිතියක්තියෙනවා. දැන් තමම් බෝඩ්ලෑරි නෙවෙයි කියල පෙන්නන්න නම් මේ ප්‍රශ්නටි කෙලින් ගටගන්න ඕන. ඒවගේ මේ අනනික් බරපත්තල කාරණය තමයි ර ලාසනාවඩු මන්තවීතුමනි මෙතනද තියනවා විශේෂයම මේක ශ්‍රී ලංකාවේ ආර්ථකයට බලපාන්නේ කොමද. අපේ තේ අපනයිනය විශාල ප්‍රමාණයක් ේ අපනයිනය කරන්න මැත පැරදිකට.ඒවගේ ඉන්දන ආනායනයේදී. මේක ජා්‍යන්ත්‍ර වශයෙන් ඉදන මිල ඉහළගේපුහම දැන් අපිට තවත් විදුල මිලත් වැඩි කරනවා ඉදන මිලත් දරගන්න බැරි වෙලා තිවා මේක තවත්වර්ධනය වෙනවා. එනිසා මේ ආර්ථිකය ඇතුළ අප වැටි ගයෙන් වැටිච්චිමිනිට ගොනාායිනෝ වගේ. වැටිලයින් ආර්ථිකය කඇතුළට යුක්ලේ යුද්ධය අමතරව මේ මැත ප්‍රතික යුදධයක් කඩය වැටීමෙන් අප ජනජීවිතයට වි සා බ පෑමක් කෙල්ලබන්න පුුව. එනිසා මේ පිළිබඳව පාර්ලිමේන් ඇතුලක් සාකච්චාවක් වගේම. ඉදිරියේ ගන්න ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව එකංගතාවයක්. අපි අතර අදහස්වුව මාරුවක් ඒකා බද්ධිතාවයක් ඇතිවෙන්න්න ඕනනි. කාල මේ හටක් විදියට වැටෙන්ඩියන වලේ මෙතන නැගිින්ට පුළුවන් විදියට යෝජනාවල ප සාකච්චා කර ගන්නන එක ඒකා බද කමිටුවක් අවශ්ච කියල ප ස්වාස කරන. එනිසා විශ්වාස කරනවා පාර් ස් ්‍ර ආ ද ශ්‍රී ලංකා බලපා කාය පිළිබඳව. අප කතා කරන් කතාගරල යම් එකතාවයක් හදාගත්තෝත්. අනාගතයේ මූනෙන ප්‍ර්නෝල්ට තුඋත්තර ප හදාගන්න පුළුවන් ේ කියල විශ්වාස කරමින් කා ලබදීම ැ බතු මාට .